දැනට තේරෙන්නේ නැද්ද? මං කොහොමද මේ ඔෆිස් එකේ ආයේෂ්ගේ බොස් විදිහට වැඩ කරන්නේ? ආයේෂ්ගේ බොස් විදිහට වැඩ කරනවා තියා ආයේෂ් කැමති නැහැ මම රස්සාවක් කරනවටවත්. එහෙම වෙගේ මම මෙහෙම දෙයක් කරන්නේ කොහොමද? දැරා ආයේෂ් මගේ හස්බන්ඩ්. මං කැමති යා කියන විදිහට ජීවත් වෙන්න. දැරා හිතන විදිහ නෙවෙයි. ප්ලීස් දැරා. මට බෑ දැරා කියන දේ කරන්න. Pinky, හොඳට අහගන්න. කවදා හරි දවසක මේ බිස්නස් මේ දීපල හැම දෙයක්ම අයිති වෙන්නේ ඔයාට. එතකොට මේ වගේ පාලනේ බාරගන්නේ අයස්. දැම්මම අයස්ව තමන්ගේ අනට කීකරු කරගත්තේ නැත්තම් මන් නැති දවසක ඔයාට පසුතැවිලි වෙන්න වෙයි. ඉස්සර මගේ ඩැඩා. දැන් මම. අපි කොයි තරම් දුක් විඳලාද මේ දේවල් ගොඩනගාගත්තේ. ඒ විදියට ගොඩනගාගත්ත මේ දේවල් මේ කොහෙවත් යන එකකට හිතුව මනාපේ භුක්ති විඳින්න කියලා මට දුව කියන්නේ. ආයේෂ් කොහොමද ඩැඩා කොහෙවත් යන එකෙක් වෙන්නේ? ආයේෂ් මගේ හස්බන්ඩ්. අනික ආයේෂ් මට ආදරේ. මාත් ආයේෂ්ට ආදරේ. ඩැඩා ඔය විදියට කතා කරන්න එපා මට දුක හිතෙනවා. මටවත් ආයේෂ්ටවත් ඩැඩාගේ කිසිම දෙයක් එපා. මං ආයේෂ්ට කියන්න වෙන රස්සාවක් හොයාගන්න කියලා. පින්කි ඕනාවට වඩා දඟලන්න ලෑස්ති වෙන්න බා. මං ඔයාට ආයේෂ්ව බඳින්න කැමැත්ත දුන්නේ ඔයා මං කියන ඕනෑම කොන්දේසියකට යටත් වෙනවා කියලා කියපු නිසායි. වචනය දුන්නනම් ඒ වචනේ විදිහට වැඩ කරනවා. හෙට උදේ 7:30 වෙනකොට ආයේෂ් මෙතන වැඩට ඉන්න ඕන. උදේ 8 වෙනකොට ඔයා ආයේෂ්ගේ බොස් කැටියට මෙතන වැඩ බාර ගන්න ඕන. දැන් යන්න පුළුවන්.